එල්බී තරගාවලියට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී සමහර දක්ෂ ක්‍රීඩකයන් මගහැරුණා. එහෙම ක්‍රීඩකයන් කීප දෙනෙක්ම හිටියත් එක වතාවකට ශ්‍රී ලංකාවේදී පවත්වපු මේ වර්ගයේ ලීග තරගාවලිය වුණු SLPL තරගාවලියේ අවසන් තරගයේ වීරයා වගේම තරගාවලිය පුරා වැඩ පෙන්නලා වැඩිම ලකුණු ගත්ත ක්‍රීඩකයා මේ වතාවේ තරගාවලියට තෝරගන්නේ නැහැ. තවමත් දක්ෂතා අතර ඉන්න CPL BPL වගේ තරගාවලිවල වැඩ පෙන්නපු දිල්ෂාන් මුණවීර තමයි මේ ක්‍රීඩකයා. ප්‍රාරම්භක ආරම්භක ප්‍රතිකරුවෙක් වගේම හොඳින් දඟපන් දවන්න පුළුවන් මුණවීර LPL සෙල්ලම් නොකරන එක ලොකු පාඩුවක්. මාංශයක් නැතුව හය පහරක් එල්ල කරන්න ලංකාවේ ඉන්න ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් ඉස්සරහින් ඉන්න මුණවීර මේවතාවේ සෙල්ලම් කරන්නේ නැති නිසා අපි SLPL අවසන් තරගයේ මතක් කරමු මුණවීරගේ මතකයත් එක්ක. එදා අවසන් තරගයේ කාසීවාසී දිනාගත් නැගෙනහිර නාගස් නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කළා. අයහපත් කාලගුණයේ තරගයට නරක විදියට බලපෑවත් පන්දු අර 15කදී ලකුණු 134ක් ලබා ගන්න නැගෙනහිර නාගස් කණ්ඩායම සමත් වුණා. පන්දු 37කදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන නායක මැතිව්ස් මේ තරගයේ ලකුණු 73ක් නොදෙවි ලබා ගන්න සමත් වෙනවා. ඒ 6 පහර 4කුත් 4 පහර 8කුත් එක්ක නාගස් ඉනිමේ දෙවෙනි වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ අහමඩ් ෂේෂාඩ් ඒ ලකුණු 18ක් ලබා ගන්න සමත් වීමත් එක්ක. පන්දු යෙමින්දී ඇන්ඩ්‍රූ මැක්ඩොනල්ඩ් කඩලු දෙකක් දවා ගනිද්දී දිල්හාර ඕරම් දෙන්න කඩුල බැගින් දවා ගන්නවා. පරම් පන්දු අර 4 දී ලකුණු 13ක් විතරක් ලබා දීමත් කැපි පෙන්වුවා. ඩක්විට් ලුයිස් න්‍යායට අනුව ඌව නෙක්ස්ට් කණ්ඩායමට පන්දු අර 15කදී එල්ල වෙන්නේ ලකුණු 137ක ඉලක්කයක්. ඌව කණ්ඩායම වෙනුවෙන් ආරම්භක ප්‍රතිකරුවන් වෙන්නේ මුණවීරේක බහනුක රාජපක්ෂ. ලකුණු 14ක් වෙද්දී ලකුණු 2කට රාජපක්ෂ දැවි ගියත් මුණවීරට එකතු වෙන සීකුගේ ප්‍රසන්න වේගවත් ප්‍රහාරයක් දියත් කරන්න සමත් වෙනවා. පන්දු අර 5යි පන්දු 1ක් වෙද්දී නැවතත් වැසිවැටීමත් එක්ක තරගයේ තීරණය විසඳෙන්නේ ඩක්විට් ලුයිස් න්‍යාය අනුව. එවෙද්දි ජයග්‍රහී ඉලක්කයේ ලකුණු 45ක් විදිහට තමයි සටහන් වෙන්නේ. එවෙද්දී ඌව කණ්ඩායම ලකුණු 63ක් ලබාගෙන තිබීම නිසා ජයග්‍රහණය ඔවුන්ට ලැබෙනවා. තරගයේ තීරණය වෙනස් කරන ඉනිම සෙල්ලම් කරන මුණවීර පන්දු 23කදී නොදෙවි ලකුණු 44ක් ගන්නේ 4 පහර 2කුත් නැවන්ත 6 පහර 5කුත් එක්ක. ඒ විදිහට මුණවීර දියත් කරන සුපිරි ප්‍රහාරය නිසා තරගයේ තීරණය විසඳෙන්නේ ඌව කණ්ඩායමට ලකුණු 19ක දිනුමක් එක්ක. SLPL ඒ විදිහට සුන්දර මතකයක් එක්ක අවසන් කළ ක්‍රීඩකයා LPL ක්‍රීඩා කරන්න තෝරා නොගැනීම නම් පුදුමයට කරුණක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.